මේක පොඩක් අහන්න ඕන කතාවක්. ඉතින් මම වැඩ කරගෙනදී මම මේ වැඩ කරන තැන ඉන්න සුද්දේ මගෙන් ඇහුවා, ඉතින් කොහොමද දැන් උඹලගේ රටේ තත්ත්වය කියලා. මොකද මෙහි ඉන්න මිනිස්සු ගොඩක් ස්පෙෂල්, ඔස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු ගොඩක් ලංකාවේ මිනිස්සු ඔස්ට්‍රේලියාවේ ඉන්න හින්දා, ඉතින් මෙහි නිවුස් වල පවා පහුගිය කාලේ ලංකාවේ තිබ්බ ප්‍රශ්න, පෙට්‍රල් නැති ප්‍රශ්න, ওই අනම්මන ওই ප්‍රශ්න ගොඩක් ගැන අපේ මෙහි ඔස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු මෙහි ඉන්න සුද්දෝ ගොඩක් ඒ ගැන දැනුවා. ඉතින් මමත් ඉතින් මේ සුද්දත් එක කලින් මේ විස්තර කියලා තිබ්බ හින්දා ඉතින් මේ සුද්ද මගෙන් අහනවා, ඉතින් දැන් කොහොමද උඹලගේ රටේ තත්ත්වය කියලා. ඉතින් මම මේ සුද්දට ඉතින් රටේ දැන් තියෙන තත්ත්වෙයි, ඉතින් කෙල වෙච්ච හැටි, දැන් කෙල වේගෙන යන හැටි, කෙල වණ්ඩ ඉන්න හැටි ඔය ඔක්කොම විස්තර කිව්වන් පස්සේ මම පොඩි දැනගද කිව්වා, ඉතින් මේ තාම ඉතින් අපේ රටේ පවකට යනවා. ඉතින් කලින් මම ලංකාවට ගිය වෙලෙත් ඉතින් පැය 7ක් විතර පවකට්ස් තිබ්බා. ඉතින් දැන් නම් එච්චරම නැහැ. ඉතින් ඒකින් ද පොඩ්ඩක් ෂේප් පැය 3ක් වගේ තමයි ඉතින් මෙහෙම පවකට්ස් යන්නේ මට මතක විදිහට. ඉතින් මම කිව්වා පැය 3ක් වගේ කියලා. මේක කිව්ව ගමන්ම අර සුද්ද මගෙන් ඇහුවේ what what the fuck කිව්වා. හරිද? ඒ උකුණු හරපෙන් හිමින් විසින් බැන්නේ. ඉතින් මමත් බැලුවා යකෝ මොකද මුට එකපාරම වුනේ කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට හිතාගන්න බෑ දැන් මේ කාලේ කොහොමද රටක මිනිස්සු කරන්ට් එකක් නැතුව ඉන්නේ කියලා. මොකද මේ රටවල එහෙම කරන්ට් යන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ම හරි වැහැලා තද මහ වැසි ඇවිල්ලා ඉවරලා මොනවා හරි විනාශ වෙන්නම දෙයක් වුණොත් ඇරෙන්න මේ වගේ රටවල එහෙම කරන්ට් එක යන්නේ නැහැ. ඉතින් මේ සුද්දර දැන් හෙන ප්‍රශ්නේ. ඉතින් මං කෝ ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඉතින් අපේ රටේ තිබ්බ ප්‍රශ්නේ. ඉතින් ඒ පාලකයන්ගේ ඉතින් ඌ මට කියන ඌ මට දැන් ඌ මට බයිනවා. ඉතින් දැන් උඹලා ඇයි එහෙම ඉන්නේ? උඹලා උඹලා රටේ පාලකයන්ට කියපේ ඒක උඹලගේ ප්‍රශ්නේ, මේක පාලකයන්ගේ ප්‍රශ්නයක්. උන් දැනගන්න ඕනේ උඹලට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන්න. කරන්ට් එක කියන එක මිනිස්සුන්ට මේ කාලේ අත්‍යවශ්‍ය දෙයක්. 2022 මේ 20 සතවර්ෂයේ මිනිහෙට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රිසිටි කියන එක. උඹලා කොහොමද කරන්ට් ගන්න නැතුව මිනිහෙක් ජීවත් වෙන්නේ? එහෙම කියලාද මේ මනුස්සයර පුදුමයි. ඉතින් මාත් නැවතිලා හිතුවේ ඇත්තනේ කොහොමද අපි අද වගේ මේ මේ 20 සතවර්ෂයේ කොහොමද අපි කරන්ට් එකක් නැතුව ජීවත් වෙන්නේ? අපේ මේ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. අර පැය 7ක් කපපු කාලෙන් දැන් පැය 2කට 3කට අඩු වෙච්චුනම් පස්සේ අපි හිතන්නේ අම්මට සිටි දැන් හොඳයිනේ. කමන්නේ මේ කරන්ට් එක කපන මේ ප්‍රශ්න වලට අපිත් මූණ දෙන්න ඕනේ. මේ ප්‍රශ්න වලට මුල පුරන්න අපිත් එක්කාසු වුණානේ කියලා අපි හිත හදා ගන්නවා. නෑ ඒක වැරදි. ඒ හින්ද තමයි අපේ රටවල් වලට කෙල වෙලා තියෙන. අපේ රටවල් තාම දියුණු වෙමින් පවතින රටවල් වෙලා තියෙන්නේ ඒ හින්ද. මේ රටේ මිනිස්සු කියන්නේ උඹ මිනිහෙක්ව පාර්ලිමේන්තුවට පත් කරලා යවුවනම් ඒ මිනිහාගේ වගකීම තමයි රටේ පුරවැසියන්ට අත්‍යවශ්‍ය කාරණා වෙන දේවල් නෙවෙයි, මරිසි බයිලා අනම්මන නෙවෙයි, අත්‍යවශ්‍ය කාරණා අනිවාර්යයෙන්ම ලබා දීම. ඒක මාරයි. ඒක මාරයි. ඒ කිව්ව කතාව මට මාර විදිහට වැදුනා. ඒ මිනිස්සු දියුණු වෙලා තියෙන එක. ඒ මිනිස්සු මිනිහෙක්ව පත් කරලා පාර්ලිමේන්තුවකට යවන්නේ උඹ අපිට මේ දේවල් දෙන්න ඕනේ. උඹ ගියේ ඒක දෙන්න. උඹට ඒක දෙන්න බෑනේ. උඹ වැඩන්නේ උඹ ඵලයන්. එහෙම උන් කියන්නේ. අපි එහෙම නෙමෙයි. අනේ බෑද? චුට්ටක් දෙන්න බෑද? අනේ චුට්ට ඒ බෑද? ආ කමන්නේ. එන්නකො ලබන පාරත් අපි ඔයාලට දෙන්න. දීලා දීලා දැන් අපි වණ කරගෙන ඉන්නේ නේ. What to do පුතා?